කොයිදේ ජාබ්‍රිය ප්‍රදේශවල ගෝ සේවිකාකුට පිහිසට පාර දීපු සිද්ධියක් ගැන තොරතුරක් ලැබුණා. ඇත්තරම කනගාටුයි මේ දවස්වල නොම්බි දවස. කොච්චර මිනිස්සු අසරණ වෙලා ඉන්නවද? කොච්චර ගෝ සේවිකාවෝ එයාලා වෙනුවෙන් මහන්සි වෙනවද? මේ මිනිසුන්ට මේ වගේ පහර දෙනවා කියන්නේ ඇත්තටම ලොකු කනගාටුයි ලොකු දුකක් හිතුණා. මෙන්න බලන්න මේ වීඩියෝ එක දැනට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට බාර දීලා තියෙනවා. මේවි විට මේ පිළිබඳව බොහෝ දෙනෙක් මේකට විරුද්ධව සටන් කරනවා අන්තර්ජාලය හරහා. ඒවාගේම විශේෂයෙන්ම මේ පණිවිඩේ ලබා දීලා තියෙනවා අධ්‍යන්තර කටයුතු අමාත්‍යතුමා ෂේක් සලාල් ඛාලිත් අහමඩල් සභාපතිතුමාට. අපි විශ්වාස කරනවා අපේ ගෝ සේවිකාව මේ රටේ ඇවිල්ලා කොච්චර දුක් මාන්සියලා සේවය කරනවා, මේ මිනිස්සු වෙනුවෙන් කොච්චර දේවල් කරනවා. අන්තිමට මේ මිනිසුන්ට ලැබෙන්නේ මෙන්න මේ වගේ පහර දීමුයි ගෙවල් වලින් පැන්නුවා පාරේ අකාම නැතුව අරහෙමේ ගෙවල් වලින් පැනලා ගිහිල්ලා පාරේ ඉන්නවා. මෙන්න මේ වගේ සිදුවීම තමයි මෙච්චර කල් සිද්ධ වෙන්නේ. මේ පිළිබඳ ඇත්තටම ලොකු විසඳුමක් ලබා දෙන්න ඕනේ කියලා මේ අවස්ථාවේදී ඉල්ලීමක් කරලා තිනවා. මේ වෙන විට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙන් ඒ කොයිටි පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ අතරමට අරන් තිනවා කියලා දෙනවත් කරලා තිනවා. විශේෂයෙන්ම මේ රටවල් වල ඇවිල්ලා අපේ කාන්තාවන් කොච්චර මහන්සි වෙනවා, කොච්චර දුක් මාන්සි වෙනවා. මෙන්න මේ මිනිසුන්ගේ ගෙවල් වල වළං හොදලා, ටොයිලට් හොදලා, ඒ මිනිසුන්ට උයලා දීලා, උන් මිනිසුන්ගේ ඇඳුම් සෝදලා අයින් කරලා දීලා මෙච්චර දේවල් කරලත් අන්තිමට මේ මිනිසුන්ට මෙන්න මේ වාගේ දෙයක් ලැබෙනවා කියන්නේ ගුඩාක් ගණකාටුයි. මේ පිළිබඳව දැනට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයටත් දෙනවත් කරලා තියෙනවා. එවාගේම ට්විටර් හරහා සියලු රජයේ ආයතනවල වලටම මෙන්න මේ ගැන පණිවිඩය ලබා දීලා තියෙනවා. අනිවාර්යෙන් ඒ සහෝදරියට නීතිය ලැබෙන්න ඕනේ. එවාගේම ඒ සහෝදරිය කොයි ජාතිකයෙක් කියලා තාම දෙනවත් කරලා නැහැ. විශේෂයෙන්ම අනිවාර්යෙන් මේ වෙන විට මෙන්න මේ පිළිබඳව ලොකු විසඳුමක් ලබා දීලා තියෙනවා. එවාගේම කුවේට් වල ඉඳන් ගෙවල් වල නිවස් වල ඉඳන් පැනලා ඒ මිනිසුන්ව අන්තිමට පිංගර තියලා මේ රටින් පිටවහල් කරන්න එකටත් සටන් කරලා තිනවා මේ වෙන විට මානව හිමිකම් කණ්ඩායම. එතරම් මේ ගැන අනිවාර්යෙන් ලොකු විසඳුමක් ලබා දෙන්න ඕනේ. ඒ වගේම මෙන්න මේ වගේ මිනිස්සු අසරණ වෙලා ඉන්න තත්ත්වේ ඒජන්සි එක හරි නැත්නම් තානාපති කාර්යාලය හරි ගණන් ගන්න නැතුව හිටියානම් ඒ ගැන ගුඩාක් කනගාටුයි. කරුණා කරලා මේ වගේ මිනිසුන් ගැන දැනුවත් වෙන්න, පොඩ්ඩක් ඒ මිනිසුන්ට උදව් කරන්න කියලාමයි මේ අවස්ථාවේදී අපේ සියලු නිලධාරීන්ට මෙල්ලන්නේ. ගෝසේවිකාවන් නිවසෙන් පණිනවා, නිවසෙන් පණිනවා කියලා කියන්නේ මෙන්න බලන්න මෙන්න මේ වගේ තත්වයක් ගැන හින්දා තමයි ගුඩක් ආයේ නිවස් වලින් පැනලා කොහේ හරි තැනකට ගිහිල්ලා හවු වෙන්නේ. පුළුවන් තරම් පරිස්සමෙන් ඉන්න සියලු දෙනාම මොන හරි ප්‍රශ්නයක් වුණොත් කුවේටේ දැනට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ මේ පිළිබඳව වෙනම මාර්ගයක් සොයනවා කියලා දැනුවත් කරලා තිනවා. ළඟදිම මානව හිමිකම් කුවේටේ කම්කරුවන්ට වෙන මේ වගේ ප්‍රශ්නවල ගැන දැනුවත් කරන්න හදිසි අමතුම් සේවාවක් ලබා දෙනවා කියලා තිනවා. සමාජ මාධ්‍යවල හරහා අපිත් ඉතාමත් ඒක ඉල්ලීම් කරලා තිනවා. අනිවාර්යෙන් ළඟදිම මේක ලැබෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. පුළුවන් තරම් පරිස්සමෙන් ඉන්න සියලු දෙනාටම දෙවි පිහිටයි.